උතුරු නැගෙනහිර පළාත්වල අභ්‍යන්තර ගැටුම් නිමා වී වසර 14ක් ගත වී ඇතත් තවමත් ඒ ප්‍රදේශවල නිවාස නොමැති පවුල් සිටිනවා. මියවර අයවැයෙන් මේ පිරිස් නැවත පදිංචි කිරීම අවස්ථා සපුරාලීම සඳහා මිලියන 2000ක් වෙන්කර තිබෙනවා. කෙසේ වෙතත් නිවාස වැඩසටහන් කඩිනම් කිරීමට සහ නිවාස නොමැති ඉතිරි වී ඇති පවුල් සඳහා අත්‍යවශ්‍ය සහන සැලසීමට අතිරේක ප්‍රතිපාදන වශයෙන් තවත් රුපියල් මිලියන 500ක් වෙන් කිරීමට මම යෝජනා කරනවා. අතුරුදහන් පුද්ගල වන්දිය උතුරු සහ නැගෙනහිර පළාත්වල අභ්‍යන්තර ගැටුම් බලපෑම එල්ලවූ අතුරුදහන් වූවන් සහ විපතට පත්වන වෙනි 181 දෙනෙක් සඳහා මෙමෙත වන්දි ලබා දී අතර තවත් 170 දෙනෙකුට 2020 වසරේ අවසන් වන විට වන්දි ලබා දීමට නියමිතයි. ඉදිරිපත් කර ඇති වන්දි ඉල්ලීම් වලින් සිදුවීමේ 6300කට වැඩි ප්‍රමාණයක් මූලික කටයුතු මේ වෙනුවෙන් සම්පූර්ණ කරන තිබෙන අතර විසර්ජන පන්ති දැනටමත් රුපියල් මිලියන 1500ක් වෙන්කර තිබෙනවා. මෙම වන්දි ගෙවීම කඩිනම් කියන තවත් රුපියල මිලියන 1000ක් වෙන් කිරීමට මම යෝජනා කරනවා. සම්පූර්ණයෙන්ම බිලියන 2.5ක්. යාපන ප්‍රදේශයේ පානීය ජලය පිළිබඳ බරපතල ගැටලු පවතිනවා. වසර ගණනාවක් ගත වුණත් තවම මේ ගැටලු විසඳී නැහැ. මෙම සංකීර්ණ වූ ජල ප්‍රශ්නයට විසඳුමක් ලබා දීම සඳහා පූර්ව සාක්ෂ්‍යතා අධ්‍යයනය දැන් අවසන් වී තිබෙනවා. ඒ අනුව අපට ඇති හොඳම විසඳුම පාලියාරු ජල ව්‍යාකෘතිය ක්‍රියාත්මක කිරීමයි. මේ ව්‍යාකෘතිය මූලික කටයුතු 2024 මුල් භාගයේදී ආරම්භ කිරීමට මම අපේක්ෂා කරනවා. මේ වැඩසටහනේ මූලික කටයුතු ආරම්භ වීමට 2024 වාර්ෂිකය සඳහා රුපියල් මිලියන 250ක් ලබා දෙනවා. පූනරී නගර සංවර්ධනය යාපන මන්නාරම් ප්‍රධාන මාර්ගයේ සංකුපිඩි පාලම අසලා පිහිටි ඇති පූනරී නගර සංචාරක කාර්යිත වැදගත් නගරයක්. ඒ වගේම බලශක්ති මධ්‍යස්ථානයක් බවට අනාගතයේ පස් වෙනවා. පූන නගර සංවර්ධනය සඳහා රුපියල් මිලියන 500ක් අප ලබා දෙනවා. 2019 වසරේ ආරම්භ කළ ගාලු දිස්ත්‍රික්ක ශ්‍රවණාගාර ඉදිකිරීම අතරමඟ නැවතී තිබෙනවා. පසුගිය කාලයේදී ඇතිවුණු අර්බුදකාරී ඊට හේතුවයි. සැලකිය යුතු මුදල් ප්‍රමාණයක් මේ දක්වා ආයෝජන කර ඇතිර මෙම ව්‍යාපෘති ඉදිරියට ගෙන යාමට නම් රාජ්‍ය පෞද්ගලික කවුල්කාරීත්වයක් අවශ්‍ය වෙනවා. ඒ රජයේ දායකත්වයෙන් රුපියල් මිලියන 500ක් වෙන් කරනවා.